අපි ඊළඟට කතා කරමු පොඩ්ඩක් ට්‍රීට්මන්ට් පැත්ත. ඒ කියන්නේ අපි හිතමු කෙනෙකුට වුණ රෝගය හරි මොනවා හරි තියෙනවා නම් නොකළ යුතු දේවල් මොනවද කළ යුතු දේවල් මොනවද? ඔව්. දැන් විශේෂයෙන්ම දීප්ති මේ වගේ කාලෙක දැන් උණ රෝග කිහිපයක් පැතිරීගෙන යනවනේ. දැන් ඩෙංගු උණ පැතිරීගෙන යනවා. ඉන්ෆ්ලුවෙන්සාවක් පැතිරීගෙන යනවා. සමහරක් තැන්වල කොවිඩ් තියෙනවා. එතකොට මේ වගේ උණ රෝග කිහිපයක් මේව ඔක්කොම වෛරස් රෝග. වෛරස් වලින් නැතින. ඒතර වෛරස් රෝග වල තියෙන ලක්ෂණයක් තමයි මූලික අවදීදී රෝග ලක්ෂණ සමානයි. ඉතින් අපේ හුඟක් අය කරන වැරද්දක් තමයි තමන් විසින්ම Google කරලා ඉන්ටර්නෙට් එකෙන් බලලා හොඳයි. තමන්ගේ සෞඛ්‍ය සාක්ෂරතාවයක් තියෙනක ඇත්තටම වැදගත්. ඒක හොඳයි. නමුත් සමහරක් වෙලාවට ඒ අර සීමාවන් පනින වෙලාවල් තියෙනවා. කරලා මට තියෙන මෙන්න මේ රෝග ලක්ෂණ ටික මට තියෙන්න පුළුවන් මෙන්න මේ රෝගය කියලා තමන්ම තීරණය අරන් සමහරක් වෙලාවට gedara ඉන්න වෙලාවල් තියෙනවා. නමුත් මේ වගේ අවස්ථාවක මේ වගේ රෝග කිහිපයක් පැතිරීගෙන යන අවස්ථාවක ඒක අතිශයින්ම භයානකයි. දැන් මේකට පුරුදු පුහුණු කරපු අය ඉන්නවනේ නේද? රජයේ ආයෝජනයක් දාලා පුරුදු පුහුණු කරලා මෙහි සේවය කරන වෛද්‍යවරු ඉන්නවා. එතකොට ඒ තීරණය ඔවුන්ට බාර දෙන්න. තමන්ට මේ දවස්වල පැය 48කට එහා දවස් 2කට එහා යන උණක් තියෙනවා නම් අනිවාර්යෙන්ම මම අනිවාර්යෙන්ම කියන වචනේ ආයි කියනවා. මොකද සමහරක් වෙලාවට අපි පරක් වෙලා තමයි එන්නේ. අනිවාර්යෙන්ම පැය 48කට එහා තියෙනවා නම් ගිහින් තමන්ගේ පවුලේ වෛද්‍යවරයව හම්බෙන්න. නැත්නම් ළඟම තියෙන රෝහලට යන්න. රජයේ රෝහල. ඔබ පෞද්ගලික රෝහල. ඔලෝ එතකොට එතුමන්ලට පුළුවන් තීරණය කරන්න ඔබේ සායනික රෝග ලක්ෂණ බල්ලි ඉවරලා යම් පරීක්ෂණ වාර්තා බල්ලි ඉවරලා මේ තියෙන්නේ මේ රෝගිය විය හැකි කියලා කරන්න. එතකොට ඒක ඉතාමත්ම වැදගත්. අනිත් කාරණේ ඔබතුමා අහපු දෙයට අපි මේ සමහර අය පුරුදු වෙලා ඉන්න උණක් හැදුනොත් එහෙම දැන් උණක්මට අඩු කරගන්න. දැන් අර අපි සමහරවිට වන් ෂොට් සංකල්ප වන් ෂොට් සංකල්පය තියෙනවනේ. ඇන්ටිබයොටික්ස් කොටද? ඔව්. වන් ෂොට් සංකල්ප. වෛද්‍යරුන්ටත් දාලා දිනේනවා. ඔව්. එතකොට ෆාමසි ගිහිනුත් ඉක්මනට මේ හෙට උදේ වෙනකොට මේක අඩු වෙන්න එකක් තමයි හොයන්නේ. එතකොට ඒක නිසා දැන් අපි ඇත්තටම ඩෙංගු රෝගීදී අපි නිර්දේශ කරන්නේ වෛද්‍යවරුන් විදියට පැරසිටමෝල් කියන ඖෂධය උණ පාලනය සඳහා පැරසිටමෝල් කියන ඖෂධය නියමිත මාත්‍රාවෙන් නියමිත ශරීර ස්කන්ධයට අනුව අරගන්න කියලා. දැන් ඕක ඒ පැකට් වලත් ගහලා තියෙනවා. හරි ඒක කවුරුත් දන්නවා දැන්. විශේෂයෙන්ම අපේ මේ අම්මලා දන්නවා කුඩා දරුවන්ට දෙනකොට කොහොමද දන්නේ. එතකොට අපි පැරසිටමෝල් කියන ඖෂධය තමයි නිර්දේශ කරන්නේ. ඊට අමතරව තමන්ගේ පොඩි දරුවෙන් නම් ඉන්නේ තෙත මදරස්නේ රෙදි කෑල්ලක් අරගෙන කිහිලි කිලි තෙත මාතු කරලා උණ අඩු කරගන්න ක්‍රම කරන්න පුළුවන්. හැබැයි අපි අර වන් ෂොට් සංකල්පයට අනුව ගිහින් සමහරක් වෙලාවට වේදනානාශක බෙහෙත් ගිහින් අපි ගන්නවා ෆාමසියෙන්. දැන් උදාහරණයක් විදිහට මම වේදනානාශක සමහර ටිකක් කියන මේක ගැන මහජනතාවේ දැනුවත් වීම අත්‍යවශ්‍ය නිසා. අපි ඩික්ලොෆෙනෙක් සෝඩියම් කියලා බෙහෙත් ගන්නවා. සමහරක් වෙලාවට බ්‍රූෆන් කියලා ඖෂධ ගන්නවා. මෙෆෙනමික් ඇසිඩ් කියන ඖෂධ ගන්නවා. මේ වගේ ඖෂධ වේදනානාශක ඖෂධ. අපි වෛද්‍ය විද්‍යාවේ කියනවා නන් ස්ටෙරොයිඩල් ඇන්ටි ඉන්ෆ්ලමේටරි ඩ්‍රග්ස් කියලා. මේකේ ප්‍රශ්නේ තියෙන්නේ ඔබට තියෙන ඩෙංගු රක්තපාත තත්ත්වය නම් මේ වගේ ඖෂධ ගත්තොත් උණ පාලනය කරගන්න, ඇඟපත වේදනාව සමනය කරගන්න සංකූලතා ඇතිවීමේ හැකියාව ඉතාමත්ම වැඩි. අපි දැක කොම්ප්ලිකේෂන්ස් එන්න. අපි දැකලා තියෙනවා එහෙම සංකූලතා නැති වෙලා තව විශාල ප්‍රශ්න ගොඩක් එනවා. අභ්‍යන්තර රුධිර වාහනයක් වෙන්න පුළුවන්. මේව වෙලා නැතිවෙච්ච ජීවිත පව අපි දැකලා තියෙනවා. කුඩා දරුවන්ගෙත් අපි දැකලා තියෙනවා. එතකොට ඔය වගේ ඖෂධ ගන්න යන්න එපා. උණ පාලනය කරන්න පැරසිටමෝල් කියන ඖෂධය පමණයි. ඊට අමතරව මම අර අනිත් කියපු උණ ක්‍රම වලින් උණ පාලනය කරගන්න පුළුවන්. එතකොට එහෙමත් කරලා පැය 48ක් යනකම් උණ පාලනය වෙන්නේ නැත්නම් ඔබේ කාර්යභාරය එතනින් ඉවරයි. එතනින් ඉහළ තියෙන්නේ වෛද්‍යවරයෙකුගේ කාර්යභාරය. වෛද්‍යවරයා වෙතට යන. එතකොට එතුමා තීරණය කරයි මේක මොකද්ද කරන්න කියලා. අනිත් කාරණේ තවත් සමහර බෙහෙත් වර්ග තියෙනවා. අපි ස්ටෙරොයිඩ් ගණයේ බෙහෙත් කියලා අපි හඳුනන උදාහරණයක් දෙනවා. ප්‍රෙඩ්නිසිලෝන්, ඩෙක්සමෙතසෝන් වගේ. මේ වගේ ඖෂධ සමහරක් අය ඇදුම හති රෝගීට දීර්ඝකාලීනව ගන්න අයත් ඉන්නවා. මේවත් අපි අනුමත කරන්නේ නැහැ ඩෙංගු වුණා කියලා සැක කරන අවස්ථාවක ගන්න. හැබැයි දැන් ඔබ දීර්ඝකාලීනව දීප්ති අපි හිතමු එහෙම ඖෂධයක් ගන්න එක්කෙනෙක් කියලා. එතකොට ඒ තීරණේ වෛද්‍යවරයාට දෙන්න. අතර වෛද්‍යවරයාට පුළුවන් ඔබේ සායනික වර්තා බල්ලි වල සායනික රෝග ලක්ෂණ බල්ල තීරණය කරන්න මේක තව දුරටත් අපි අරගෙන යනවද නැද්ද කියන එක. එතනින් එහාට ගිහින් තමන් තීරණය ගන්න එපා. ඕක එකක්. ඊළඟ කාරණය අපේ ජනතාව අතරින් ඉන්න සම තවත් මේ වැරද්දක් තමයි. දැන් අපි වෛද්‍යවරයාට ගියාම දවස් දෙකකින් ගියාම හුඟක් වෙලාවට දීප්ති වෛද්‍යවරයා නියම කරනවා ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් කරගෙන ඉන්න. සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් කරගෙන ඉන්න. ඒතකොට රුධිර පරීක්ෂාවක් කරනවා. අපේ කට්ටිය ගිහින් දැන් ප්ලේට්ලට් කවුන්ට් එක බලනවා. දැන් ඩෙංගු කිව්වහම දන්නවා ප්ලේට්ලට් කවුන්ට් එක රුධිර පට්ටිකා ප්‍රමාණය තමයි වැදගත් කියලා. රුධිර පට්ටිකා ප්‍රමාණය හොඳයි. රිපෝට් එක ගෙදර තියාගෙන ඉන්නවා. ඊළඟට ඩෙංගු NS1 ඇන්ටිජන් කියන පරීක්ෂණය කරනවා. ඩෙංගු NS1 නැත්නම් ඩෙංගු ටෙස්ට් එක කළා. ඩෙංගු ටෙස්ට් එක නෙගටිව්. Google කරලා බලනවා, ඉන්ටර්නෙට් එකේ බලනවා නෙගටිව්, ප්‍රශ්නයක් නැහැ, ගෙදර ඉන්නවා. හැබැයි ওই පරීක්ෂණ වල තියෙන ප්‍රතිඵලය තමයි දැන් ඩෙංගු NS1 ඇන්ටිජන් කියන පරීක්ෂණය බොහොම ලොකු සංවේදීතාව පරාසයක් තියෙන පරීක්ෂණයක්.
අපි ඒක හරියටම කරන්න පැය 24ක් ඇතුළත. නැත්නම් පැය 18ත් 72ක් ඇතුළත. එතනින් එහා ගියොත් එහෙම ඕක සංවේදීතාවයේ ගැටලු වෙනවා. ඒ පරීක්ෂණයේ අනන්‍යතාවය. එතකොට මේක නෙගටිව් වුණත් සමහරක් වෙලාවට අපිට ඩෙන්ගු තියෙන්න පුළුවන්. එතකොට ඔබ නෙගටිව් රිපෝට් එකක් තියාගෙන ගෙදර ඉන්නවා රිපෝට් එක ආයේ වෛද්‍යවරයාට පෙන්නන්නේ නැහැ. ඒක නිසා මේ වගේ දවස්වල මේ පරීක්ෂණ වාර්තාවක් ගත්තාම ආයේ කරුණාකරලා ගිහින් පෞලේ වෛද්‍යවරයාට ඒක පෙන්නන්න. එතකොට එතුමාට පුළුවන් සායනික රෝග ලක්ෂණත් එක්ක කල්පනා කරලා මේ බලන්න. මොකද අපි දැන් රුධිරපට්ටික ප්‍රමාණය ඉතරක් නෙමෙයි වෛද්‍යවරු බලන්නේ මේ ඩෙන්ගු වලදී. සුදු රුධිරාණු වල අඩුවීමක් තියෙනවද? රුධිරයේ ඝනත්වය නැත්නම් උකු බව වැඩි වෙනවද? මේ සියලු කාරණා බලන්න. ඒකෙන් ද රිපෝට් එක ගෙදර තියන් හිටියේ කියලා කිසිම වාසියක් Tamanටත් වෙන්නේ නැහැ. ඒක සමහරක් වෙලාවට ඔබට තියෙන ඩෙන්ගු රක්තපාත තත්ත්වේ නම් අවසානයේදී ජීවිතේ කෙලවර වෙන්න වගේ.